මානව වර්ගයාගේ පැවැත්මට කසාදය කියලා කියන එක නැත්නම් මැරේජ් එක කියන එක අත්‍යවශ්‍ය දෙයක්නි. නැත්නම් කාලයක් යනකොට උපත් අනුපාතය අඩු වෙලා මේ මානවයන් නැති වෙලා යන්න උනොත් පුළුවන්. ඉතින් සමහර රටවල් මේ වෙනකොට මූණ දීලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ විවාහ වෙන අනුපාතය සෑහෙනට අඩු වෙලා උපත් අනුපාතය අඩු වෙලා රටේ ජනගහනය අඩු වෙන එක. ඉතින් මේක කාලයක් ලෝකෙ ජනගහනයෙන් අංක 1ට හිටපු චීනයත් දැන් මූණ දීලා තියෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට සොලූෂන් සොයන්න දැන් චීනේ පටන් ගන්න තියෙනවා. කොටිම කියනවා නම් කසාදයේ සම්බන්ධ, විවාහය සම්බන්ධ උපාදයක් හඳුන්වලා දෙන්න චීනයේ සූදානමින් ඉන්නවා. අද කතාව ඒ ගැන. චීනයේ සමාජ කටයුතු පිළිබඳ යුනිවර්සිටි එක මේ ඩිග්‍රී එක හඳුන්වලා දෙනවා. මේකෙදි විවාහ සැලසුම්, එතකොට විවාහ සම්බන්ධ පවුල් උපදේශනේ, ඒ වගේම විවාහයකට අදාළ වෙන ප්‍රොඩක්ට් සම්බන්ධව තියෙන මේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම වගේ ලොකු විශේෂේෂ්ත්‍රයක් කවර් කරන්න සූදානම් ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ වගේම චීනයේ ප්‍රාන්ත 12කින් 70ක පිරිසක් මේ උපාධිය කරන්න එක අවුරුද්දකට බඳව ගන්නත් මේ අය ප්ලෑන් කරලා තියෙනවා. මේ කරන හැම වැඩකම අවසාන බලාපොරොත්තුව වෙලා තියෙන්නේ රටේ විවාහ අනුපාතය ඉහළට අරගෙන උපත් අනුපාතයත් වැඩි කරගන්න. මේ ගෙවුණු මාස 6ක විතර, මේ අවුරුද්දේ මුල මාස 6ක කාල සීමාවේදී චීනයේ මිලියන 3.43ක ප්‍රමාණයක් මැරි කරලා තියෙනවා. හැබැයි පහුගිය අවුරුද්දට සාපේක්ෂව බලනකොට මේ ප්‍රමාණය වැඩිවීමක් නෙවෙයි 498,000ක විතර අඩුවීමක්. ඉතින් මෙන්න මේ සියලු ප්‍රශ්නවලට තමයි චීනයේ සමාජ විද්‍යාව පිළිබඳ යුනිවර්සිටි එක මේ අලුත් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන තියෙන්නේ. 2014 අවුරුද්දේ ඉඳලා චීනයේ විවාහ අනුපාතය ටිකෙන් ටික අඩු වෙනවා. උපත් අනුපාතය ටිකෙන් ටික අඩු වෙනවා. ඉතින් අවුරුදු 10කට පස්සේ ඒගොල්ලෝ මේ ඇක්ෂන් එක අරගෙන තියෙනවා. එන සැප්තැම්බරේ ඉඳලා මේ අලුත් උපාධිය චීනයට හඳුන්වලා දෙන්න චීනයේ සූදානම්. ඔයාලා හිතනවා නම් ඔයත් මේ ඩිග්‍රී එක කරන්න ඕනි කියලා ඇප්ලයි කරලා බලන්න. මේ වගේ තවත් අලුත් අමුතු දේවල් දැනගන්න වයිහෙන්ද වහන්න සතිය දවස් 5ම හවස 3:45ට.